මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන. මට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් නෙමෙයි තියෙන්නේ, ඉතාම කෙටියෙන් අපේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අපේ ජාතික ප්‍රතිපත්තිය සකස් කරනකොට මම තදින්ම විශ්වාස කරනවා අපේ රටේ වර්තමානය සහ අනාගතය විශේෂයෙන්ම සැලකිල්ලට අරගෙන ඒ ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි කියලා. විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධව අපි විශේෂ සැලකිල්ලක් ගත යුතුයි. මේ රටේ අනාගතය වගේම වර්තමානය තීරණය කිරීමේ පැවැත්ම තීරණය කිරීම සඳහා විශේෂයෙන් බලශක්තිය අතිශය වැදගත් වෙනවා. බලශක්තිය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ලාංකීය රජය ජනතාවට උත්තර දෙන ආකාරයට පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වෙනවා වර්තමානයේට වගේම අනාගතයට. දැන් අදත් මම ප්‍රායෝගික තත්ත්වයක් කතා කරනවා නම් මේ රටේ ඛනිජ තෙල් සැපීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ රජයට. ඕනම මොහොතක බලශක්තිය මේ රටේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය වෙච්ච ඛනිජ තෙල් නැවතුවොත් මේ රට අක්‍රිය කරන්න පුළුවන්. ඉතින් ඒ තීන්දුව අපේ රජය නෙමෙයි නම් ගන්නෙ. රජයට ඒ සඳහා ප්‍රධාන බලපෑම කරන්න, අවසානාත්මක බලපෑම කරන්න බැරි නම් මේ රටේ සියලු දේ, දැන් අපේ වෛද්‍යතුමා කතා කරපු සියලු දේ එතනින්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදී අතිශය වැදගත් කාරණයක් හැටියට මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම බලශක්තිය සම්බන්ධව අපි දැන් අනාගතයේ මේ රටේ අපි ස්වාභාවික වායුව හොයාගෙන තියෙනවා. අපිට අනාගතයේ තියෙන්නේ බලශක්ති ප්‍රබවයක් හැටියට ස්වාභාවික වායුව තුල. ඉතින් ස්වාභාවික වායුව උකහා ගැනීම සඳහා අපි මොන තරම් අපිට සම්පත් තිබුණත්, මොන තරම් ඕනකම තිබුණත් අපිට ආයෝජනයක් නැතුව මේ තියෙන අපේ රටේ මූල්‍යමය තත්ත්වයේ මත ඒ කටයුත්ත ඉටු කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒ තත්ත්වය තුළ අපේ රටේ ඛනිජ සම්පත් උකහා ගැනීම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට හැකිවන ආකාරයට අපි බලශක්ති පිළිබඳ තීන්දුව ගන්න ඕන. උදාහරණයකට අපිට මේ මොහොතේ ස්වාභාවික වායුව මේ රටට ගෙනීම සඳහා අවශ්‍යතාවයක් තියෙනවා. අපිට ගල්ලංගුරු භාවිතා කිරීම තුළින් මේ රටේ අනාගතයට සංචාරක කර්මාන්තය ගැන විශේෂ උනන්දුවක් තියෙන, විශේෂ දියුණුවක් තියෙන රටක් හැටියට, ඒ වගේම කුඩා රටක් හැටියට අපිට විය හැකි හානිය වැඩි ගල්ලංගුරු තුළින්. නමුත් අපි ස්වාභාවික වායු මේ රටට ගෙනීමේදී අපි ක්‍රියා කරන අපේ ප්‍රතිපත්තිය තුළ යම් ආකාරයක අපේ රටේ ස්වාභාවික වායු උකහා ගැනීම සඳහා පැමිණෙන ආයෝජකයන් සඳහා අවස්ථාව නොලැබෙන ආකාරයේ ප්‍රතිපත්ති අන්තර්ගත වෙනවා නම් අපි මේ රජයක් හැටියට, රටක් හැටියට කෙටි කාලීනව බලලා දීර්ඝ කාලීනව අපේ අනාගත පරම්පරාවලට විශාල බලපෑමක්, හානියක් සිදු කළ කණ්ඩායමක් බවට පත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මම මේ මහජන කොමිෂන් සභාවේ අදහසක් හැටියට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා. අපි බලශක්ති මිශ්‍රණය, රටක බලශක්තියේ මිශ්‍රණයක් තියෙන්න ඕන. ලෝකයේ වර්තමානයේ අනාගතය වෙනුවෙන් බලශක්තිය මිශ්‍රණයට ස්වාභාවික වායුව එකතු කිරීම ඉතාම වැදගත්. ඒ එකතු කිරීමේදී මේ රටේ අනාගත බලශක්ති ප්‍රබවයක් ලෙස අපෙන්ම උකහා ගන්න තියෙන ඒ අවස්ථාවට හානිදායක නොවන ලෙස කටයුතු කළ යුතුයි කියන එක මම නැවත සඳහන් කරනවා. මොකද මේක අපේ ජාතියේ අනාගතයට ඉතාම වැදගත් වෙන නිසා. ඒ වගේම අපි රටක් හැටියට අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි පුහුණු කරන්න අපේ
අපේ වෘත්තිකයන් අද මේ රටේ මේ රටට පෙනෙන ආයෝජකයෝ ආවේ අඩු මිලට තියෙන ශ්‍රමය නිසා. අද ලෝකයේත් එක්ක බලනකොට මේ රට අඩු මිල ශ්‍රමිකයන් ඉන්න රටක් නෙමෙයි. ඒතට ජාත්‍යන්තර වෙළඳාමට මේ රටට ආකර්ෂණය කරගන්න නම් අපේ සම්පත් සීමිත නම් අපිට අවශ්‍ය අපිට ආකර්ෂණය වෙන්නේ අපේ තියෙන දක්ෂ නිපුණ ශ්‍රමය තුල. එතකොට අපේ දක්ෂ නිපුණ ඒ ශ්‍රමය ලෝකේ ආයෝජකයන්ට ජාත්‍යන්තර වෙළඳාමට ගැළපෙන ආකාරයට සකස් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම එන අපි රටට ආයෝජනකයන් පැමිණීම තුළ අපිට ඒ අවස්ථාව නොලැබෙන්නේ නම් අපිට ලැබෙන ප්‍රධානතම අවස්ථාවක් තමයි අපේ රටේ ඇයි ආයෝජකය පැමිණෙන්නේ? එයාගේ වාසියට. එයාගේ වෙළඳාමට වාසියක් නැත්තම් එන්නේ නැහැ නේ. හැබැයි එන අතරේ අපිට තියෙන ප්‍රධානතම අවස්ථාව වෙච්ච අපේ ශ්‍රමිකයන්ට ලැබෙන අවස්ථාවට අවහිරයක් නොවන ආකාරයට ඒ ගිවිසුම් වලට එළඹිය යුතුයි කියන එක මම කියන්න ඕනේ. ඒ වගේම ඒ ලෝකයේ රටකට ආයෝජකයෙක් ආකර්ෂණය වෙන්න අවශ්‍ය කරන නිපුණතා ප්‍රවර්ධනය කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් මේ රටේ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරල යුතුයි කියන එක ඒ ගිවිසුම් වලට එළඹීමට මත්තෙන් ඒ ගිවිසුම් ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීමට මත්තෙන් කටයුතු කර යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ ප්‍රධාන කාරණා දෙක සම්බන්ධව තමයි මගේ අදහස් මේ කමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙන් පැමිණියේ. ඊට අමතරව ඔබතුමාලගේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධවත් මගේ අදහස ප්‍රකාශ කරන්නත් කැමතියි. ඉතාම සන්තෝෂ වෙන ඔබතුමාගේ අක්ෂය වෘත්තිමය කරුණු කීපයක් අසල ඉදිරිපත් කිරීම ගැන මට පළවෙනි ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නයක් ඔබතුමා දක්ව අදහස් ඉතාම වැදගත්. මෙතෙන්දී මේ අපේ සිංහලෙන් කියන ආර්ථික මර්මස්ථාන නැත්තම් ස්ට්‍රැටජික් පොයින්ට්ස් කියලා. ඒ අනුව මේ ඛනිජ සහ පෙට්‍රෝලියම් ඔබතුමා සලකනවාද මේක ස්ට්‍රැටජික් පොයින්ට් එකක් වෙලා අපි වශයෙන්ම රජයේ සතුන් කීය යුතුයි කියන අපි දකින්නේ මේක මේ රටක මර්මස්ථාන අපි ආරක්ෂා කරගත යුතුයි කියන එක. ඒක තමයි මම මේ පැහැදිලි කරේ මේ වර්තමානයේ නෙමෙයි අනාගතය පිළිබඳවත්. මොකද අපිට විවිධ කිවිසුම් තුලින් අපේ යම් යම් කෙටි කාලීන කාරණාවලට සතුටු වෙන්න උත්සාහ දරනකොට අනාගතය පිළිබඳව. මොකද අපි මේ රටේ අද ජීවත් වෙනවා. නමුත් પરම්පරා ගණනක් තව මේ රටේ ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. ඒ අය වෙනුවෙන් මේ රට ඉතුරු විය යුතුයි කියන අදහස අපි ස්ථාපිත කරන්න ඕන මේ තීන්දුව ගැනීමෙදී. දෙවෙනි කාරණාව ඉතාම වැදගත් මේ LNG කියන එක. මොකද LNG කියන්නේ LPG වගේ ලේසියෙන් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් වායුවක් ප්‍රයෝගිතු මම හිතන්නේ මට වඩා හොඳට දැනගන්න ඕන. ඒක අඩුම ධර්මෙන් ඍණ 176 මගේ මතකයේ හැටියට සෙන්ටිග්‍රේඩ් සීත කරන්න ඕනේ. ඒ සඳහා අතිශය සායෝජනයක් කරන්න පුතුමා පැහැදිලිව ලස්සනට කිව්වා ඒක. මේ අපේ දේ පාවිච්චි කරන්නත් අපිට තාක්ෂණය අවශ්‍ය වෙනවා. ඒ සඳහා ආයෝජන අවශ්‍ය වෙනවා පැහැදිලි. මෙතෙන්දී ඔබතුමා ඉතින් මම මේක තවතරක් පැහැදිලි කරගන්න අහන්නේ මෙතෙන්දි මේ කාරණාව පිළිබඳ ඉතාම පැහැදිලිව අනාගතයේ දිහා බලලා මේ කරුණ ආරක්ෂා කරගත යුතුයි කියන එක නෙවෙයිද කිව්වේ. මේ ආයෝජනය කිරීමේදී හින්ඩ්‍රන්ස්යක් එහෙම නැත්නම් අවහිරයක් නොවිය යුතුයි අපේ සම්පත් පාවිච්චි කිරීමට අපේ ලේබර් අපේ ශ්‍රමය පාවිච්චි කරගන්නෙමුණත් මෙය බාධාවක් නොවිය යුතුයි කියන එක මේ ආයෝජනය. පැහැදිලිවම දැන් මම තව මේ පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් මේ LNG සම්බන්ධව අපි කතා කරපු නිසා LNG ලෝකයේ දැන් කාලෙකට කලින් ටිකක් මිල වැඩි බලශක්තියක් හැටියට තමයි තිබුණේ ප්‍රබවක් හැටියට. නමුත් මේ වන විට ඒක බොහොම අඩු වෙලා තියෙනවා. ඉස්සරහට තව අඩු වෙන්න ප්‍රවණතාවය තමයි වැඩි. නමුත් ලෝකයේ සමහර රටවල්
මේ මිල අඩුකා මිල වැඩි කාලේ දිගු කාලීන ගිවිසුම් වලට එළඹිලා තිනවා මේ බලශක්තිය තියෙන රටවල් එක්ක. ඉතින් අපි යම් හේතුවක් මත ඒ දිගු කාලීනව ඉහළ මිලකට ගිවිසුම් වලට එළඹිච්ච රටක් සමග අපි දිගු කාලීන ගිවිසුමකට එළඹුණොත් මේ අවස්ථාවේ බලශක්තිය සඳහා LNG මිලදී ගැනීම සඳහා අපේ රටේ බලශක්තිය උකහාගෙන තම ලාභයට දෙන්න පුළුවන්කම තිබියදී එක පැත්තකින් අපිට ඒ වාසිය ගන්න බැරි වෙනවා. අනිත් එක ඒ තත්ත්වය දන්නකොට ආයෝජකෙක් අපේ රටේ උකහා ගැනීම සඳහා ආයෝජනය කරන්න පැමිණෙන්නේ නැහැ. මේ නිසා මේ තත්ත්වය මේ මම හිතන්නේ අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් පිළිබඳ අපේ ප්‍රධානතම දේ තමයි බලශක්තිය. ඒත් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. දැන් පැහැදිලිවම රටකට ලබා දීම අපේ සම්පතක් අපේ මර්මස්ථානයක් වෙන රටකට ලබා දෙනවා නම් ඒක පැහැදිලිවම රටට තර්ජනයක්. ඒ වගේම ප්‍රායෝගිකව දැන් අපි රටක් හැටියට දැන් අපි මේ තියෙන වර්තමාන ජාත්‍යන්තර තත්ත්වයන් තුළ මේ රට දියුණු කර ගැනීම සඳහා අපේ රටේ අනන්‍යතාවය අපේ රටේ අපේකම රැකෙන ආකාරයට තීන්දු ගැනීමේ අයිති අපට තියෙන ආකාරයට යම් ප්‍රමාණාත්මකව ආයෝජකයකට මොන රටේ හෝ ආයෝජකයකට මේ වෙනුවෙන් එකතු වීමට අවස්ථාව දීම පිළිබඳව මම හිතන්නේ අපි මේ අනවශ්‍ය ලෙස කලබල විය යුතුත් නැහැ. හැබැයි මේ සියලු ආයෝජන පෞද්ගලික ආයෝජකයෝ හැටියට එන්නෝ කියන්නේ රටක් හැටියට අපේ රටට කොටසක් අපේ රටේ කොටසක් අරන් යන එක කිසිම ආකාරයකට අපි එකඟ වෙන්න බෑ. නමුත් රටේ ලෝකේ පවතින නීතියට අනුව සංස්ථාගත කරන ලද කම්පැනි එකට සමාගමකට මේ ආයෝජනයේ තීරණාත්මක නොවන කොටසක් පිළිබඳ ආයෝජනය කිරීම ගැන මම හිතන්නේ විවාදයක් නැහැ. ඔබතුමාගේ දේශනයේදී සඳහන් කළා විදේශ ආයෝජන ගැන. එතකොට ඒ ආයෝජනත් එක්ක රැකියාවෙන් උබල පළල් වීමක් තියෙනවා, දේශීය රැකියාවක් අවස්ථාවක් වෙන්නේ කියලා තියෙනවා. නමුත් මම හිතන්න වාසනාවකට වගේ දැනට ඔය සාකච්ඡා වෙමින් පවතින ඉවිසු විශේෂයෙන් සීපල් ඉවිසු මේ කියන්නේ කම්පියන්ස් ඉකොනොමික් පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට්ස් වල ටෙක්නිකල් නේම් එක සීපා. එතකොට ඒකේ ඔය ශ්‍රමය පිටරටින් ගියන එක නවත්තන්න ක්‍රමයක් නැහැ මේ ගිවිසුම අත්සන් කරාට පස්සේ. අනිත් රටවල් ඒවා කරන්නේ ගිවිසුම් ගේන්න ඉස්සෙල්ලා දේශීය නීති රීති ඔක්කොම සකස් කරනවා රටේ ආරක්ෂාවට අවශ්‍ය වෙන විදිහට. නමුත් අවාසනාවට මේ ලංකාවේ අව මේ ෆුඩ් හවුසින් ඕඩර් කියන එක තාම කරලා නැහැ. නමුත් මේක කරන්නේ නැතුව මේක තමයි ඉස්සෙල්ලම කරන්න පුළුවන් තරම දිවේක කළ යුතු දේ කරන්නේ නැතුව මේ සීපය අස්සන් කළාට පස්සේ ඔය පිටරට ශ්‍රමය ගෙනල්ලා ඒගොල්ල අපිට අවාසිදායක කර්මාන්ත ඇති වෙනක නවත්තන්න පුළුවන් ක්‍රමයක් නැහැ. මොකද ඒක දිනාවට පස්සේ නීති රීති අපි දැම්මොත් දැන් ඇත්තට එක්තා අස්සං කරත් නැතත් මේ මොහොත වෙනකොටත් අපේ බොහෝ ක්ෂේත්‍රයන් විශේෂයෙන්ම මේ ගොඩනැගිලි කන්ස්ට්‍රක්ෂන් ක්ෂේත්‍රයේ අද බහුතරයක් බොහෝ ශ්‍රමිකයන් මියන්මා වලින් ඉන්ඩුනීසියාවෙන් බංග්ලාදේශයෙන් ඉන්දියාවෙන් ගෙනල්ලා තියෙනවා. එහෙම තර්ජනයක් අපි මේ ප්‍රසිද්ධියේ කතා නොකරට අපි එක්ටෙක් ගැන කතා කර කර ඇඟිල දික් කරගෙන ඉන්නවා. නමුත් මේ වන විටත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. මට මේ නිපුණතා සංවර්ධන අමාත්‍යවරය හැටියට හම්බ වෙච්ච විවිධ ක්ෂේත්‍රවල උදවිය කියන රුපියල් 80,000ට කම්කරුවෙකුට 80,000 90,000 ගෙවනවා කියලා ඒ රටෙන් ගෙනල්ලා. හැබැයි අපේ රටේ
රැකියා විරහිත කට්ටිය ඉන්නවා අනන්ත. ඉතින් මෙතන මේ මගේ දැන රජයට විතරක් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි, අපේ ජනතාවගේ තියෙන මානසිකත්වය යම් වෙනසක් ඇති විය යුතුයි. රුපියල් 80,000ක පඩියක් කරගෙන ලංකාවේ රස්සාව තියෙද්දි 30,000ට 40,000ට මේ ගෘහ සේවකයෙක් හැටියට පිටරට යන මානසිකත්වයක් මේ රටේ තියෙන්නේ. ඉතින් අපි රට හැටියටත් සමාජය හැටියටත් මෙවන් කොමිෂන් සභා විද්වතුන් හැටියටත් මේ මනසේ වෙනස, මානසික වෙනස ඇති කළ යුතුයි. ඒ එහෙම කරන්නේ නැතුව අපිට අදටත් මේ තත්ත්වයට මේ මූණ දෙන්නට මේ රටේ සිද්ධ වෙලා තියෙනවා කියන එක තමයි මට දකින්න තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් ඒක වෙනස් කරන්න මේ විශේෂ වැඩපිළිවෙලක් අපේ අයට NVQ සාතික ලබා දෙන්න පුහුණු නැති කට්ටියට, මේ සාතික නැති කට්ටියට ඒ තුලින් එයාට අභිමානයක් ලැබෙන ආකාරයට එයාගේ තනතුරු නාම වෙනස් කරන්න, එයාට යුනිෆෝම් එකක් ගැලපෙන ආකාරයට දෙන්න, ඒ වගේම ලෝකයේ අනිකුත් රටවල තියෙන ස්ටෑන්ඩඩ්ස් තත්ත එයාට හඳුන්වලා දෙන්න. දැන් මේ ඉහළ වෘත්තිකයන්ට පමණක් සීමා වෙලා තියෙන ප්‍රමිතීන් ඒ හැම වෘත්තිකයන්ටම ඇති කරලා එයාගේ වෘත්තිමය අභිමානය රැකෙන ආකාරයට වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා තියෙනවා. නමුත් ඒක සමාජයේ සහයෝගය නැතුව රජයකට, අමාත්‍යාංශයකට, පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න ඕනේ.